දිනක් වයසක තැපැල් කරුවෙක් නිවසක දොරට තට්ටු කර ලියුම ගන්න කියලා කිව්වා. එහෙම කියනවත් එක්කම ඇතුලෙන් දෝංකාර දුන්නේ මම එනවානේ ඉන්නකෝ කියා කුඩා දැරියකගේ හඬයි. ඒත් විනාඩි 5ක් ගියත් කවුරුවත් ආවේ නෑ. තැපැල් කරු ආයෙත් කිව්වා. ඔයාගේ ලියුම ගන්න කෙනෙක් ඉන්නවද? මට තව ගොඩක් තැන්වලට යන්න තියෙනවා. අනේ ඔයාට හදිස්සියක් නම් ලියුම දොර යට තියන්න. මම එනවා. ඒකට තව වෙලාවක් යයි. දැරිය කිව්වා. නෑ මම ඉන්නම්. මේක ලියාපදිංචි ලියුමක්. ඒ නිසා කාගේ හරි අස්සනක් ඕනි. තැපැල් කරු කිව්වා. විනාඩි 10කට පසු දොර ඇරියා. ප්‍රමාදය ගැන කෝපයටපත් තැපැල් කරු දැරියට කෑ ගැසීමට සූදානම් වූ නමුත් දොර විවර වූ පසු තමා ඉතිරි පිට කපුල් නොමැති කුඩා ආබාධිත දැරියක් සිටිනවා දැකලා බොහෝ තිගැස්සී ගියා. තැපැල් කරු නිශ්ශබ්දව ලිපියේදී ඇගේ අස්සනද රැගෙන පිටව ගියා. කුඩා දැරිය බොහෝ විට ඇගේ නිවසේ තනියම ජීවත් වුණා. ඇයගේ මව මේ ලෝකයේ සිටියේ නැහැ. තාත්තා ගොඩාක් දුර රැකියාවක් කළා. දැරිය බලාගැනීම සඳහා සේවිකාවක් උදේ හවස නැවතී සිටියා. ඇය දිවා කාලයේ තනියම තම නිවසේ ජීවත් වුණා. මාසයක් දෙකක් යනකොට තැපෑලෙන් එන හැම වෙලාවකම තැපැල් මහතා දොරට තට්ටු කරලා ඉවසීමෙන් දොර ළඟ බලා සිටියා. ක්‍රමක්‍රමයෙන් ඔවුන් අතර ඉතාමත් බැඳීමක් ඇති වුණා. තැපැල් කරු තැපැල් බෙදා හැරීමට පාවහන් නොමැතුව ගමන් කරන බව කුඩා දැරිය දුටුවා. වැසි සමය උදා වුණා. දවසක් දැරියට ලියුම දීලා තැපැල් කරු යනකොට තෙත පසක ඔහුගේ පා සටහන් තිබුණා. දැරිය කඩදාසියක් රැගෙන එළියට පැමිණ එය සටහන් කර ඔහුගේ පාදවල ප්‍රමාණය සටහන් කරගත්තා. ඊළඟ දවසේ ඇයගේ සේවිකාවක්ගෙන් ඊලා සිටියේ එම ප්‍රමාණය සපත්තු මිලදීගෙන ඒවා නිවසේ තබන ලෙසයි. දීපාවලී උත්සවය එන්න කලින් තැපැල්කරු ගෙවල්වලට ගිහින් ලියුම් බෙදන්න දීපාවලී තෑග්ගක් ඉල්ලන්න ගියත් පුංචි කෙල්ල ගැන හිතනකොට ඇගෙන් මුකුත් ඉල්ලුවට හරියන්නේ නැහැ කියලා හිතෙන්න ගත්තා. උත්සවය අතරතුර හිස්සතින් ගැහැණු ළමයෙකු හමු විය යුතු නැතයි ඔහු සිතුවා. බොහෝ කල්පනා කිරීමෙන් පසුව ඔහු කුඩා දැරිය සඳහා කුඩා චොකලට් එකක් මිලදී ගත්තා. පහුවදා කුඩා දැරියගේ නිවසට ගිහින් තට්ටු කළා. දැරිය දොර අරිනකොටම වයසක තැපැල් මහත්තයා චොකලට් එක දීලා කිව්වා මේ පොඩි තෑග්ග මාමගෙන් ගන්න කියලා. දැරිය ඒ ලැබීමෙන් සතුටටපත් වූ අතර ටික වේලාවක් රැඳී සිටින ලෙස තැපැල් කරුගෙන් ඉල්ලා සිටියා. ටික වේලාවකට පසු ඇය විශාල පෙට්ටියක්ගෙන එය තැපැල් කරුට දී මාමේ මේ දීපාවලී උත්සවයට ඔබට මගේ තෑග්ගක් කියා ඇය කීවා. පෙට්ටිය දැකලා තැපැල් කරු පුදුම වුණා. ටිකක් වේලා කල්පනා කරලා කිව්වා ඔයා මට දුවෙක් වගේ මම කොහොමද ඔයාගෙන් තෑග්ගක් ගන්නේ? පුංචි දරිය බල කරමින් කිව්වා අනේ මාමේ මගේ තෑග්ග ප්‍රතික්ෂේප කරන්න නම් එපා මට දුකිතේ කියලා. හරි පෙට්ටිය තියාගෙන ආශිර්වාද කරන්න වගේ ආදරෙන් දැරියගේ ඔළුවට අත තිබ්බා. නිවසට ගිහින් තැපැල් කරු පෙට්ටිය විවුර්ත කළ විට එහි පහවාන් යුගලක් තිබනු දැක ඔහු පුදුමයට පත් වුණා. ඔහුගේ දැස් දිලිසුණා. කුඩා දැරිය තමන් ගැන මෙතරම් සැලකිල්ලක් දක්වන බව තැපැල් කරුට අදහා ගත නොහැකි වුණා. පසුදින තැපැල්කරු තම තැපැල් කාර්යාලයට පැමිණ තමාව වහාම වෙනත් ප්‍රදේශයකට මාරු කරන ලෙස තැපැල්පතිවරයාගෙන් ඉල්ලා සිටියා. තැපැල්පතිවරයා හේතුව විමසූ විට ඔහු සියල්ල පවසා තෙත් වූ දෙනකින් පැවසුවේ සර් අදින් පස්සේ මට ඔය පාරට යන්න බෑ. ඒ චූටි දුව මාව පාවහන් නැතුව දැකලා සපත්තු දීලා. ඒත් මම කොහොමද එයාට සපත්තු දෙන්නේ කියලා කියමින් තැපැල් මහතා කඳුළු සැලුවා. අන් අයගේ වේදනාව දැනීම සහ ඔවුන්ගේ දුක් වේදනා තේරුම් ගැනීම ඒ තරම් මානව ගුණාංගයක් වන අතර එය නොමැතිව මිනිසා අසම්පූර්ණයි.